හිතවතුන් හැම දෙනාගේම අවසරයි. අපි 6 වෙනිදා අප බැඳා, 15 වෙනිදා අනුර සහෝදරය ඉදිරිපත් වුණා, 17 වෙනිදා වම පෙරට තියලා දකුණ හොල්ලන රැලි තුනකින් ගමන ආරම්භ කළා. දැන් යන යන තැන දහස් ගණන්, දහදහස් ගණන්, ලක්ෂ ගණන් එකතු වෙනවා. 21 ඡන්දේ තියෙනවා, 22 වෙනකොට ප්‍රතිඵල කියලා ලංකාවේ නම වෙන විදායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා. සැක තියාගන්න එපා. පොදකට නවත්තන්න පුළුවන්ද මේ ගමන? ගාල්ල හොල්ලන මහා ධාරානිපාත වරුසාවකට සැලෙන්නේ නැති මිනිස්සු, හෙල්ලෙන්නේ නැති මිනිස්සු, ගාලු කොටු පවුර වගේ කෙලෙන් තියන මිනිස්සු වැහි පොදකට අපි හොල්ලන්න බෑ. ඉතින් දැන් වැඩියෙන් වැඩියෙන් වෙලාව ගන්න ඕනේ නැහැ. ආයෙ දෙකක් නැහැ, මේ රට අලුත් පැත්තකට හරවන්න ඕන. ඉතින් ඉස්සර නම් මේ වගේ රැස්වීමක එයාලගේ 76 වසරකම ජාතකයේම දේශනා කළ වදාරණ. ඕක නවත්තලා දැන් දින 6ක් වෙනවා. 76ක් බලන්න එපා. නිකම් බලන්නකො පහුගිය දින 16 බලන්න. පානින පැනිලි නටන නැතිලි රිලා රැඟිලි දකින්නකොට හත්තිලව්වේ ගහන්න හිතෙනවද කොලට නිලට කතිරය? ඔය කළුතර හිටිය මන්ත්‍රියෙක් රෝහිත අබේගුණවර්ධන. ඕක මාස 2-3කට කලින් කිව්ව මහින්ද මහත්තයත් එක්ක බඩ බැඳගෙන හිටියේ. මගේ බල්ල ගියත් මම යන්නේ නෑ කිව්වා රනිල් ගාවට. කිව්වද නැද්ද? කිව්වා. ගිය සතියේ බ්‍රහස්පතින්දා හවස එකට විතර මට කතා කරනව අල්ලපු ගෙදර මනුස්සයා කෝල් එකක් දීලා කියනවා, මන්ත්‍රීතුමා බල්ල නම් ඉන්නවා, අරු නම් පේන්න නැහැ. දැන් හොඳ එක රෝහිතයද බල්ලද? අම්මප කතිරයක් ගහනව නම් ගහන්න බල්ලට. බල්ලා අපිට, අපි බල්ලට. තව හිටියර විජේත් විජේමුණු සොයිස කියලා මන්ත්‍රී කෙනේ මහින්ද මහත්තයත් එක්ක බඩ බැඳගෙන හිටියේ. එයා පරදුන විතරයි මහින්ද මහත්තයා මිනිහා අප්පච්චි මලා කියලා අඬාගෙන පැන්න මෙන්න කඳුළු බින්දු. පැන්න පුතාගේ ඔඩොක්කුවට මෙන්න මේක ගිය සතිය ආයි කඳුළු හලාගෙන පනිනවා පුතානෝ මලා කියලා. අමප කතිරයක් ගහනව නම් ඒ අසරණියට ගහන්න. උගේ අප්පච්චිත් මලා, පුතත් මලා. දැන් බාප්පච්චිගේ සාක්කුවේ කල්පනා කරලා බලන්න. ඔය කොළඹ මේ දවස්වල එහාට මෙහාට පනින්න විලිලැජ්ජනහර කපා ගන්න යනෝ දොස්තරලා ගාවට. ඔය සොයිසත් ගිහිල්ලා 10,000ක් බැඳලා විශේෂඥ වෛද්‍යවරයෙකුට ලැජ්ජනහර කපන්න. වෛද්‍යවරයා පැය 4 පරීක්ෂණ කළ කිව්වලු, ඔබතුමා නම් හරිම වාසනාවන්තයි, කපන්න දෙයක් නැහැ, උපදිනකොටම ඉපදිලා තියෙන ලැජ්ජනහර නැතුව කියලා. කල්පනා කළා බලන්න. ඔය ගාල්ල දිස්ත්‍රික්කේ නෝ මනුෂ්‍ය නානායක්කාර ඕකගේ වේලපත් කඩේ මට හම්බුණා. හොයලා බලනකොට මේක මනුස්ස කුලේ නෙමෙයි, වඳුරු කුලේ. උඩ එක ගහක ඉන්නම බෑ, ගහෙන් ගහට පනිනවා. අන්න බිම පත බෑවිලා, මන්ත්‍රිකම නැති වෙලා. සජිත්ලා, රනිල්ලා, මහින්දලා, රමේශ්ලා, ශාන්ල බලාගන්න රිලා පනිලි පැන්නට ලැජ්ජනහර කපා ගත්තට ඇල්පිටි අපිට ලැජ්ජාවක් තියෙනවා. උඹලා පෙන්නට අපි පනින්නේ නෑ. මාලිමාව වටා රද බෙද ගන්නවා කියලා පණිවිඩය දීලා තියෙනවා. අද 10,000 ගණන් එකතුනේ අපේ ඒ ජීව ගුණය පෙන්නන්. ඒක නිසා අපි මේක හදා ගන්න ඕන රට. ඔයාලා සැක තියා ගන්න එපා. දැන් දින එකයි ඉරහඳ පායන වගේ ගලේ කෙටුවා හා සමානයි. දිනනෝ විතරක් නෙමෙයි මේ රට හදන්න ඕන. අවුරුදු 76ක් කඳුල
උරුම කරගත්ත මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඕනේ. අපිට ගාල්ල දිස්ත්‍රික්කේ හදන්න බැරි. අපි දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම දිස්ත්‍රික් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක හදලා ඉවරයි. නිකම් බලේ ඉල්ලනව නෙවෙයි, උගතුන් කැදෙව්වා, විද්‍යාඥයෝ කැදෙව්වා, ආචාර්ය මහාචාර්යෝ කැදෙව්වා, ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෝ කැදෙව්වා, දේශපාලඥයෝ හැටියට අපි නායකත්වය දුන්නා. ගාල්ල සංවර්ධනය කරන සංවර්ධන සැලැස්මක් හදලා ඉවර වෙලා තමයි මේ බලේ ඉල්ලන්නේ. අපිට මොනවද කරන්න බැරි? ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වැවෙනව නම්, පොල් වැවෙනව නම්, රබර් වැවෙනව නම්, ලෝකයේ කුරුඳු වැඩියෙන්ම අපනයනය කරන රට ලංකාව, වැඩියෙන්ම කුරුඳු හැදෙන දිස්ත්‍රික්කය ගාල්ල, හොඳම කුරුඳු ඔය පය ගහලා ඉන්න මහ පොළව ඉස්තරම් රත්තරම් ලෝකෙ කොහෙවත් එහෙම නැහැ. කැසියා කියලා මගුලක් හැදෙන්නේ අපේ සරම රසම කුරුඳු පොත්ත හැදෙන මහ පොළව මේක. ඒ විතරක් නෙමෙයි, මේක සුළු අපනයන භෝග ගත්තොත් කරාබුනේටි පුළුවන්, ගම්මිරිස් පුළුවන්, එනසල් පුළුවන්, කරඳ මුංගු පුළුවන්, වසාවාසි පුළුවන්, මට එළි වෙනකන් කියන්න පුළුවන්. මොනවද මේක වෙවෙන්නේ? ගාල්ල දිස්ත්‍රික්කේ ඕනම එළවලුවක් හදන්න පුළුවන්, ඕනම පළතුරක් හදන්න පුළුවන්. වෙන මොනවත් ඕනේ නැහැ මගේ අම්මා තාත්තා මේක හදන්න. 1 මිලියන් ජනගහනය 1 මිලියනේයි මේක ඉන්නේ. සංචාරක ව්‍යාපාරයෙන් ඔයාලගේ ජීවිත උඩට 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 ගෙනියන්න පුළුවන්. රටක් හදන්න බෑ ඔයාල නියැලෙලි ඉන්න ජීවන වෘත්තිය උඩට ගන්න නැතුව. ජීවන වෘත්තිය වලපල්ලට යනවනම් අපිත් වලපල්ලේ. ජීවන වෘත්තිය උඩට 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 එනවනම් අපේ ජීවිතත් කප් ගහලා උඩට නගිනවා. ගාල්ලේ සංචාරක ව්‍යාපාරය හොඳම බීචස් 12ට වැටෙනවා. උණවටුන ලෝකේ හොඳම හෝටල් 50ක් ළඟදී නම් කළා. ඒ අතරේ තියෙනවා ගාල්ලේ අමංගල්ල හෝටලය. හික්කඩුව කිව්වට පස්සේ ලෝකේ නොදන්න සුද්ධෙක් නැහැ. පය ගහපු නැති කකුලක් මේකේ නැහැ. මේක හදන්න බැරිද? කල්පනා කර බලන්න. මීටියාගොඩ සඳකන් පාසාන තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ මැණික් තියෙනවා. අපේ නිෂ්පාදන ඕන්තරම් කරන්න පුළුවන්. කැටයම් කර්මාන්තේ කරන්න පුළුවන්. ජුවලරි කර්මාන්තේ කරන්න පුළුවන්. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරන්න පුළුවන්. පිටරටකේ රැකියා හදන්න පුළුවන්. මොනවද දිස්ත්‍රික්කේ නැත්තේ? මොනවද නැත්තේ? නිසි කලට වැහි වහිනවා. මට වටපිටාව පෙන්නලා කියන්න බලන්න. දකින දකින ගහක්, හැම ගහක්ම සල්ලි ගහක්. මෙහෙම තියෙනවද ලෝකේ? අඩි දෙකක් කපනකොට වතුර තියෙනවා. ඇති පදමට සූර්යා ලෝකය තියෙනවා. පුණ්‍යවන්ත භූමියක්. මේක මෙහෙම නෙවෙන්න ඕනේ. මේක දියුණු මානව සම්පතක් ඉන්නවා. දියුණු මානව සම්පතක් ඉන්නවා. දැන් බලන්න, ඔයාලත් කලුයි මමත් කලුයි. කත්තිල වේ කලුයි කිව්වයි කියලා 21 කතිර නොගහින්දිත් දන්නේ නෑ. නෑ, ඔයාලත් කලුයි මමත් කලුයි. මම බැඳලා මාසයක් ඉදිරිය නගන්න ඕන සුදු කිව්වා. ඊට පස්සේ කිව්වේ නෑ. ඡන්දෙ නොදෙයි කියලා හිතන් කිව්වේ. ඇයි ඔයාලා කලු වෙලා තියන්නේ? ඇයි අපි කලු වෙලා තියන්නේ? ඔයාලා අවුවට පිච්චෙනවා, වැස්සට දෙවෙනවා, කුඹුරු කොටනවා, කුරුදු තලනවා, දුක් විඳිනවා, පරණදල් වගේ ජීවත් වෙනවා. ඔයාලා කම්මැලි නම් මේ රට විනාශ වුණාට කමක් නැහැ. ඔයාලා එක රස්සාව නෙවෙයි හත්වලා මේ දෙක දෙක කරනවා. උදේට ඉස්කෝලේ යන ගුරුවරයා හවස එකට එනවා. ඇඳුම ගලවලා දානවා, බත් කනව නෙවෙයි ගිලිනවා. රෑ 8 වෙනකන් ටියුෂන් දෙනවා. උදේට එක රස්සාවයි හවසට එක රස්සාවයි. උදේට ඉස්පිරිතාල යන දොස්තර මහත්තයා ගිහනවා. 4ට එනවා. කහට කෝප්පේ බොනවා. ප්‍රයිවට් ඩිස්පෙන්සරිය 10 වෙනකම් බෙහෙත් දෙනවා. උදේට එක රස්සාවයි හවසට එක රස්සාවයි දෙකයි. උසාවිය දෙන නීතිඥ මහත්තයා උදේට යනවා. 3ට උසාවිය වහනවා. 4ට ගෙදර එනවා. එල්පිටි 8 වෙනකම් ඕප්පුල් යනවා. උදේට එක රස්සාවයි හවසට එක රස්සාවයි දෙකයි. පොලිසියේ රැකියාව කළා හන්දිය හිටන් ඉන්න රාලහමි. ඒ පඩියෙන් පණ කෙන්දකට ගහගන්න බෑ. 6ට ගෙදර එනවා. කහට කෝප්පයක් ගන්නවා. ත්‍රිවිල් එක ගන්නවා. හන්දියට යනවා. රෑ 12 වෙනකම් හයර් එනවා. උදේට එක රස්සාවයි හවසට එක රස්සාවයි දෙකයි.
ප්‍රාදේ සභා වැටට යන අම්ම හවස පහට ඇහිල්ල ගවුම් සාරිය ගලවල විසිකල්ල ගවුම් කඩමාල්ලක් ඇඳගෙන ඉස්සරහ කඩේ ආප්පතම්බනව හැන්දෑවේ අට වෙනකන් උදේට කරස්සාවයි හවසට කරස්සාවයි දෙකයි. දැන් බලන්න මේ දිස්ත්‍රික්කේ තේ තියෙනවනම් පොල් තියෙනවනම් රබර් තියෙනවනම් කුරුඳු තියෙනවනම් ගම්මිරිස් තියෙනවනම් කරාබු තියෙනවනම් සුළු අපනයන භෝග පුළුවන් නම් එළවලු පුළුවන් නම් පළතුරු පුළුවන් නම් සඳකැන් පාසාන තියෙනවනම් මැණික් තියෙනවනම් හොඳට වතුර තියෙනවනම් හිරුවෙලිය හොඳට තියෙනවනම් ඉන්න මිනිස්සුත් කම්මැලි නැත්තම් රස්සා දෙක දෙක කරනවනම් දැන් රමේෂ් මහත්තයෝ අපිට ගයන්ත මහත්තයෝ කියාපල්ල මේ දිස්ත්‍රික්කේ දුක්පත් උනේ ඇයි මේ අම්මලා තාත්තලා රට දාල යන්නේ ඇයි හාමතේ හූල්ල හූල්ල ඉන්නේ ඇයි රටේ වැරද්දක් නෙමෙයි දිස්ත්‍රික්කේ වැරද්දක් නෙමෙයි ඔයාලගේ වැරද්දක් නෙමෙයි පිහිටීමේ වැරද්දක් නෙමෙයි කේන්දරේ වැරද්දක් නෙමෙයි ග්‍රහපල වැරද්දක් නෙමෙයි උළුවස්සේ වැරද්දක් නෙමෙයි කොතනද වැරදුනේ ඔය කේන්දරේ එකම දවසක් මම දැක්ක හරි ගියා උදේ 6ට විතර රේඩියක දානකොට ඇහුණා අද පෙරවරු 8න් පස්සේ රවි උච්ච වෙනවා කියලා ඒ කියන්නේ උඩට යනවා රවි උච්ච වෙනවා කියලා උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහුණා 12ට ප්‍රවෘත්ති කියනකොට බ්‍රේකින් නිවුස් එකක් යනවා එදා රවිය මහ බැංකුව කඩලා ඉතින් රවි උච්චයි අපි නීචයි මොකද්ද මේක වැරද්ද පොළවේ වැරද්දක් නෙමෙයි පිහිටීමේ වැරද්දක් නෙමෙයි දිස්ත්‍රික්කේ වැරද්දක් නෙමෙයි පොළව ඉස්තරම් මිනිස්සු රත්තරම් මොකද්ද මේකට උනේ වැරදුනේ කොතනද ආන් ඒක හොයාගන්න තුව මේක බේරගන්න බෑ වැරදුනේ දේශපාලනේ කතරෙන් තමයි කෙලවුනේ ඒක නිසා මේක වෙනස් කරන්න ඕනේ දේශපාලනය ඉතින් මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ තව රැස්වීමක් දෙකක් තියෙනවා මේක වෙනස් කරන්න ඕන වෙනස් කරන්න අපි අද රනිල් ඉවරයි රනිල්ගේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ රනිල්ගේ දේශපාලනය ගමේ බිමේ නෑ බැංකු කඩපු සල්ලි තියන උඩ කරණම් ගහනවා රූපවාහිනියේ පත්තර බඩංගු වල වික්‍රමසිංහ ඉන්නවා මහ පොළවේ දේශපාලනය වය ධම්මා සංකාරා කියලා ඉවරයි ඒක ඉවරයි වජිර ඉවරයි අය දැන් නාමල් ගැන කතා කරලා වැඩක් තියෙද විදුලි බල මණ්ඩලයට පොළු තියපහාදයක රටක් හදයිද හදයිද කතා කරලා වැඩක් නැහැ කාලිනාස්ති කළා තේරුමක් නැහැ නාමල්ල ඉවරයි දිනන්න තියා හිතන්නවත් බෑ හැබැයි ගමේ යම් ප්‍රමාණයකට ඡන්ද 10ක් 15ක් තියෙනවා කාටද ඔය සජිත්ත තියෙනවා දැන් අනුර කුමාර සහෝදරයා පෙරේදා උදේ 9ට කැලණිය විශ්වවිද්‍යාලේ 10ට සමුර්ධි නිලධාන් දහස් ගණනක් කොළඹ එකතු කරා එකට ලෝකයේ රටවල් 88කට තාක්ෂණයෙන් කතා කළා 3ට හැලියකොඩ 4ට රුවන්වැල්ලේ 6ට හෝමාගම රැස්වීම 6යි අද අනුර සහෝදරයා 5යි 5යි මේ ළඟදී ඔයාලා දකින්න ඇති සජිත් ප්‍රේමදාස මොරටුවේ චූටි පිට්ටනියක් කරගෙන ඒකෙන් භාගයක් නම් කරලා භාගෙන් භාගයක් සෙනග දාලා පොඩි රැස්වීමක් වීඩියෝ එක ඇති බලන්න ඉතුරු භාගෙම හිටිය හරා දැක්කනේ එහා පැත්තේත් හිටියේ ඒ කට්ටියම තමයි නැත්තම් යයිදානේ ඔය යන්නේ අරක්කු භාගෙට ඔය යන්නේ දවසේ 2500ට මේ එහෙම නෙමෙයි මේ හැංගීමක් තියෙන මිනිස්සු අවබෝධයක් තියෙන මිනිස්සු සල්ලි දීලා නෙමෙයි අරක්කු දීලා නෙමෙයි කොල්ලට රැකියා ෆෝම් එක පෙන්නලා නෙමෙයි රට විපතට පත්වෙච්ච වෙලාවේ හරි පැත්ත තේරුම් ගත්ත එල්පිටිය විරෝධාර ජනතාව මේ ඉන්නේ ඒ ඉන්නේ නිසා සජිත් කියන වචන දෙකක් කියලා මේක අවසන් කරනවා දෙකකට වඩා කිව්වොත් මමත් හරි අපරාධයක් කරගන්න දැන් වැඩි ඕන්නේ නැහැ ඔයාලගේ ගමේ ඇති තවත් කාර්යාල එකක් දෙකක් දාලා කැන්වසින් එකක් දෙකක් ඔය අරකු වීදුරට හරි යන දෙන්න තුන් දෙනෙක් ඇති එයාලගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න මේ ප්‍රශ්නේ අහන්න දැන් සජිත්ට තියෙනවා ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් අතේ අර හරින් ඉවත් වුණා മന്ത്രി ධූරයක් තියෙනවා පාර්ලිමේන්තු മന്ത്രി ධූරයක් ගන්න කොච්චර වලි කනවද කාර්යාලේ දාලා ඇවිදලා හන්දි කඩිත්තු හැදිනකන් කඳ නැගලා බැහැලා බැනුම් අහලා
ගුටිකාල තමයි පාර්මීන්තු මන්ත්‍රීතුරයක් ගන්න. දැන් සජීජ අතේ තියෙනවා සති දෙක හමාරක් පාර්මීන්තු මන්ත්‍රීතුරයක් තියෙනවා. මිනිහගේ අතේ තියෙන එක කටට දාගන්න බැරි මිනිහේ නැද්ද? දැන් පත් කරන්න පුළුවන්ද මන්ත්‍රීකම? පක්ෂේ නම මොකද්ද? පක්ෂේ නම සමගි ජන බලවේගය. අම්මට සිරි. නම සමගි ජන බලවේගය. මන්ත්‍රී ධූරයක් තියෙනවා. පත් කරගන්න බෑ හිරුනිකා ඉල්ලනවා. අජිත් පී පෙරේරා ඉල්ලනවා. සුජීව සේරසිංහ ඉල්ලනවා. තව කීප දෙනෙක් අන්තට්ටු ටික ලෑස්ති කරන් ඉන්නේ. දුන්නොත් රජිජේ කලිසම කලවා. දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්ද? කල්පනා කර බලන්න දෙන්න පුළුවන්ද? දුන්නොත් ඊට පස්සේ ද උද්දගේ යටපත්ාත් භාගයේ ඔක්කොම පේනවා. කල්පනා කරලා බලන්න. ඔයාලා දන්නවා ජනතා විමුක්ති පෙරමුණත්තාව මන්ත්‍රී ධූරයා. ඡන්දෙන් දෙකයි, ජාතික ලැයිස්තුවෙන් එකයි. අපේ ජාතික ලැයිස්තුවේ මුලටම හිටියේ විමල් රත්නායක සහෝදරයා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක්, මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරුවරේ. එයා කිව්වා දන්ර සහෝදරයාට, අනුර සහෝදරයා මම තමයි ජාතික ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ, මට ඕන කිව්වල. ලාල්කාන්ත සහෝදරයෙක් කිව්වද මම තමයි ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ ලොක්කා, මම තමයි ප්‍රධානියා රට දන්නේ, මට ඕන කිව්වද. හඳුන්නේ නැති සහෝදරයෙක් කිව්වද මම හින්දා තමයි කෝප් කමිටුවේ රටක් දන්නේ, මට ඕන කියලා. ගහගත්තේ නෑ, මරාගත්තේ නෑ, ඉල්ලුවේ නෑ. නායකයට අවනතයි. හරිනි අමරසූරිය සහෝදරයා ගෙනාව හොඳද නැද්ද? හොඳද නැද්ද? හොඳයි හොඳයි. අන්න පක්ෂ එනකොටා ගන්නේ නෑ, ගහමරා ගන්නේ නෑ. නායකයට අවනතයි. අපිට මේක සාමූහික ටීම් වර්ක් එකක්. ඉන්න තැන අදාල නෑ, ඉන්න තැන අදාල නෑ. අපිට අදාල කරන දේ විතරයි, කරන දේ විතරයි අදාල. මේ තනතුරු ඇතා හෝ නැතා ඔයාලගේ දුක කඳුල වෙනුවෙන් අපි අනාගතෙත් වැඩ. මේ අපිට තනතුරු අදාල නෑ. මන්ත්‍රීකම් ඇමතිකම් ඕ අපිට බලු වටින්නේ නෑ. ඒ වටින්නේ අපිට. අපි මේක සාමූහික ටීම් එකක්. මේ ආචාර්යවරේ සෞම්‍ය ලේනගේ කැලණිය විශ්වවිද්‍යාලයේ අනුර කුමාර සහෝදරයත් එක්ක ඉන්න ශ්‍රේෂ්ඨ රංගදරේ නිස්සරණ අධ්‍යක්ෂකින් ඉන්න ප්‍රේමවර්ධන කපුගේ සහෝදරයා. මේ ඉන්න කට්ටියගේ නම්ගම් කියන්න ගියොත් නම්ගම් දිගයි, අගට ගොඩයි, මුලට ගොඩයි. එහෙම මිනිස්සු ටිකක් මේ ඉන්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන. සජිත පුළුවන්. තමන්ට තියෙන මන්ත්‍රීකම පත් කරගන්න බැරි මිනිස්සේ පක්ෂයකට නායකත්වයක් දෙන්න කොන්දක් නැති මිනිස්සෙකුට පුළුවන්ද රටට නායකත්වයක් දෙන්න? දෙවනි ප්‍රශ්නේ මම අහන්නම් සජිත්ගේ. ඊයේ පෙරේද පළණි දිගම්බරම් කියලා මන්ත්‍රීවරයෙක් ආවා ශක්තිනාලිකාවට. මන්ත්‍රීවරුන්ට විනය ගොඩක් තියෙන්න ඕන. ඔයාලා දැක්ක හත්තිලව්වේ අර අනිත් මිනිස්සෙට අනපු ඇනිල්ල රූපවාහිනිය ඇතුලේ දාගෙන සජිත්ගේ මන්ත්‍රී නාම්බේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක කල්පනා කරලා බලන්න. දැන් සජිත් හරියට කරන්නේ මොකද්ද? කන් කිටියෙන් අල්ල එළියට දාන්න ඕන. දාන්න පුළුවන්? දාන්න පුළුවන්. ඒකට තියෙන ඕන කෂේරුකාව. සජිත් අපි කියනවා සජිත් පක්ෂයට විනයක් හදන්න බැරි ඔයාට, පක්ෂේ විනය රකින්න බැරි ඔයාට. 2,22,00,000 ජනතාවගේ ඉරණම ඒක තීන්දුව කරන්න ඔයාට බෑ. ඒක තීන්දුව කරන්න ඔයාට බෑ. දැන් සජිත් කවුද ගන්න? කාල දිස්ත්‍රික්කෙන් දැන් ඔයාලට ඕන කෝට්ටුව පරද්දන්න. තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, වලපල්ලට ගියා, කෝට්ටුව පරද්දන්න ඕන. කාල දිස්ත්‍රික්කෙන් දැන් කෝට්ටුව පරද්දන්න පුළුවන්. ඔයි ශාන් විජේලාල මහැමති, ඔය මහැමතිල කරපු හොරකම් වංචා දූෂණ පළාත් සභාවේ අපි පත්තරයක් ගැහුවා. ලක්ෂ 20,000ක් දවසක් ශාන් සටන වැඩසටහනට ආවා. ඔහොම වාඩි වුණා, මම මෙහෙම වාඩි වුණා. ඔක්කොම කිව්වා 120,000ක් කරගම්. ඔය චන්දිම වීරක්කොඩි හබරාදුව බැංකුවක් හින්දලම දාන්න මැදිහත් වෙච්ච මිනිහේ, පියසේන ගමකේ ගෙදරට වතුර හොරෙන් ගත්ත මිනිහේ. දැන් තුන්දෙනාම සජි ජොඩොක් හදන්න පුළුවන්. රිෂාඩ් බදුරුදීන් ඉන්නවා විල්පත්තු වනේ කපලා පරිසරය විනාශ කරපු හාදේ. අද ඉන්නවා සජි ජොඩොක්කුවේ. මන්නාරම උසාවියේ හෙට නඩුවක් තියෙනවා. අද කෝල් එකක් ආවා. අහවල් තීන්දුව දෙන්න නෝ කියලා දෙන්න බෑ කිව්වා. උදේ 8ට නඩුව අහනවා උසාවියේ. 10ට ගල් ගහලා
කුඩු කරනවා. සජිත් ජොඩොක්කම ඉන්නව හදන්න පුළුවන්ද? ඒ නිසා මේක ගැන කතා කළ වැඩක් නැහැ. තව එක උදාහරණයක් කියලා මේක අවසන් කරනවා. සජිත් ජාතික සංවිධායක කවුද? සජිත් ජාතික සංවිධායක 37 නායක. ඔය 37 නායක 2015 කොහෙද හිටියේ? 2015 හිටිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්. දැන් නිකන් ඒ පැත්තෙන් හිතන්න, අපේ පැත්තෙන් නෙමෙයි. එක්සත් ජාතික පාක්ෂික පැත්තෙන් හිතමු. එයා ගොඩාක් විපක්ෂයේ ඉඳලා දුක් විඳලා 2015 තමන්ගේ ආණ්ඩුවක් හදන්න හදන්නේ. නිකන් දිනන්න තියුණනේ. දැන් තමන්ගේ ආණ්ඩුවක් හදන්න හදන්නේ. තමන්ගේ ආණ්ඩුවක් හදන්න පාක්ෂිකයා අපේක්ෂාවන් දල්වගෙන පෙරට එනකොට පක්ෂේ මහලේකම් කොළ තුනක් කරගෙන රූපවාහිනියට ගියා. ගිහලා මොකද්ද කිව්වේ? මම තමයි එක්සත් ජාතික පක්ෂේ මහලේකම්. මෙන්න තියෙනවා කොටින් එක ගහපු කිවිසුම් තුනක්. දැන් මොකද වෙන්නේ? දැන් දිනන්න පුළුවන්. පක්ෂේ මහලේකම් කියන්නේ අය කොටින් එක කිවිසුම් ගැහුවයි කිව්වත් ආයි සෙත පෝචි. එක්සත් ජාතික පාක්ෂිකයගේ ඔළුවට දැඩි කුළු ගෙඩි ප්‍රහාර එල්ල කරපු මිනිහෙක්. එක්සත් ජාතික පාක්ෂිකයා අමු අමුයේ පාවල දීපු මිනිහෙක්. පැන්නා මහින්ද ගොඩක්ුවට. පස්සේ පොඩි කාලෙකට හිරේ ගියා. පස්සේ මිනිහම පිළිගත්තා, නෑ ඒව ව්‍යාජ ලේඛන. ඇත්ත නම් තව කමක් නෑ. දැන් සජිත් ජාතික සංවිධායක විශ්වාස කරන්න පුළුවන්? අපි අහනවා ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයගේ 2015 ඔයාලා අල්ලලා පොළවේ ගහලා අභිමානය කෙලසලා ජයග්‍රහණය වලපල්ලට දාපෝ, එයත් එක්ක ඔයාලට යන දින ගමන මොකද්ද? යන්න පුළුවන්ද ගමන? ඒක නිසා ඒ ජරා ජීර්ණ දේශපාලන තිත තියමු. අපි ඔක්කොම එකතු වෙමු. ඉතින් මේ එකතු වෙලා ඉන්න ඉතින් ඇති. ඒක නිසා අපි ඔයාලට ආරාධනා කරනවා, මේක හරි අසිරිමත් වැඩක්. ඉතිහාසයේ කවදාකවත් පොදු මහජන ව්‍යාපාරයකට බලයක් ඇවිල්ලා නැහැ. මේ මහ පොළොව බිහි වෙච්ච දවස් ඉඳලා, මේ මහ පොළොවේ මානවය බිහි වෙච්ච දවස් ඉඳලා ඔයාලගේ අතට අපේ අතට දහඩිය හලන කුඹුරු කොටන කුරුඳු තලන දලු කඩන ගාමන්ට් එකේ ෂේය වෙනකම් මහන දුක් විඳින ඔයාලගේ අතට අපේ අතට රාජ්‍ය බලය කවදාකවත් ඇවිල්ලා නැහැ. ඉතිහාසයේ බලයේ ගිය රජාගෙන් රජාට, පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට ඉංග්‍රීසීන්ට, ඊට පස්සේ වලව් හතරකට වෙන කාටවත් බලය ගියේ නැහැ. පොදු මහජන ව්‍යාපාරයකට බලය ආවේ නැහැ. මෙන්න පළවෙනි වෙලාව ඉතිහාසයේ බලයේ ගිය උඩින් උඩින් රජාගෙන් රජාට, පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට, හොරගොල්ල වලව්ෙන් මැදමුලන වලව්වට බලය පොදු මහජනතාවගේ අතට නාවේ නැහැ. මේ අපි කවුරුවත් දේශපාලනය කරන්න හිටපු කට්ටිය නෙමෙයි. අනුර සහෝදරය, අපි රත්න සහෝදරය, අපේ සමන් කුණරත්න නීතිඥ මහත්මයා, අපේ ඩීකේ හෙට්ටිආරච්චි සමාගම් රජිස්ට්‍රාර්තුමා මෙතන ඉන්න. අපි දේශපාලනය කරන්න හිටියේ නැහැ. මේ විනාශය හැමෙන් නිහඬව ඉන්න බෑ. ඔයාලගේ කඳුල, ඔයාලගේ ජීවිතය, දරුවගේ අනාගතය, මේ පාලක අස්දිස්තියක් මාන විනාශ කරනව නම්, ඒ හැමෙන් නිහඬව ඉන්නව නම් අපේ මනුස්සකමේ අඩුවක් තියනවා. ඒ හින්ද පෙරට ආපු මිනිස්සු අපි. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න පුළුවන්. විදේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අද ලංකාවේ ඔයාල කොච්චර ඉතිරි කරත්තර නැහැ කලේ බිඳලා වෙනස් කරන්න. ආරක්ෂක වියදම් ලංකාවේ අවුරුද්දකට කෝටි 57000. කෝටි 57000. පොලිසියිනු 80000. 20000ක් ඉන්නේ ප්‍රභු ආරක්ෂක සේවයේ. ගිය මාසේ පත්තරේ තිබුණා ප්‍රභු ආරක්ෂක සේවයට විතර ලංකාවේ වියදම් කරනවා මිලියන 5880. ඡන්දේ ගන්න කාලේ මුන් අපේ ගෙදෙට්ට එන්නේ කානුවේ බැහැලා දෙකට වැඳලා අපේ ගෙදෙට්ට එන්නේ. ඊට පස්සේ අවුරුදු 5ක් උන් ගමට එනකොට අපි කානුවට බහින්න ඕන. එහෙමයි තියෙන්නේ ඊගාවට. මම මේ දැක්කා ඊයේ පෙරේදා. ගමට එනවා නම් മന്ത്രിවරයෙක් ඉස්සරහින් වාහන 5යි පිටිපස්සෙන් 5යි ඇම්බියුලන්ස් 2යි ඔහමයි ගමට දාන් එන්නේ. එහෙමයි එන්නේ. ඔයාලා දන්නවද වෙන රටවල් වල නම් දරුණු ගණයේ අපරාධකාරයෝ නගර මැදින් ගෙනියනකොට ඉස්සරහින් පොලිස් බයික් 2ක් යනවා, STF වාහන 3ක් යනවා, පොලිසියෙන් මෙන්න මෙහෙම කරගෙන යනවා. ඊට පස්සේ පිටිපස්සෙනුත් STF වාහන 2ක් 2ක් අමෝරාගෙන යනවා. එහෙමයි දරුණු ගණයේ අපරාධකාරයෝ ගෙනියන්නේ. ගිය සතියේ මං හිටියා බ්‍රහස්පතින්දා හවස 4ට හික්කඩුවේ. ඉන්නකොට ඉස්සරහින් ට්‍රැෆික් බයික් 2ක් ගියා,
STF වාහන තුනක් ගියා, පොලිසිය වාහනයක් ගියා, පතරංග කාර් දෙකක් ගියා, STF වාහන තුනක් ගියා, ඇම්බුලන්ස් දෙකක් ගියා. ළඟ හිටපු සුද්දමගෙන් අහනවා මොකද්ද බල අරගිය අපරාධකාරී. මං කව සුද්ද මේ කටට රත්තරන් දාන්න වටිනවා, ඌ අපරාධකාරයෙක් තමයි, ඔයගේ මහ බැංකුව කඩපු රනිල් වික්‍රමසිංහ කියලා. අපරාධකාරයෙක් නෙවෙයිද? අපි ගමට එන්නේ ආයුධ අරගෙන නම්, අපි ගමට එන්නේ ආරක්ෂාවත් එක්ක නම්, මන්ත්‍රීවරයා ෆේල්. අන්න එහෙම වෙච්ච දවසට මම නම් දේශපාලනයෙන් සමු ගන්නවා. ඔයාලට හොඳ නම් ආර්ථිකය හදනවන, ජීවිතය හදනවන, හොරකම් කරන්න නැත්නම්, අපි සරලනම් දරුවගේ අනාගතය හදනවන, අධ්‍යාපනය හදනවන, ඔයාලා අපි රකින්නවද නැද්ද? රකින්නවද නැද්ද? අද UNP ශ්‍රී ලංකා පොහොට්ටු රකින්නේ නැත්තේ ඇයි? පට්ටපල් හොරු හින්දා, ඔයාලට දුරස් හින්දා, අපි වලපල්ලට දාපු හින්දා. ඒකේ හින්දා අපි මේක වෙනස් කරමු. රයිට්. අවසාන වශයෙන් 20 වෙනිදා රත්තරනේ වේලාසනින් බුදියන්. 20 වෙනිදා වේලාසනින් බුදියන්. ඔය කනබුණ කට්ටි ඉන්නව නම් 15යි 18යි අතර ඒව කරගන්න. 20 නම් මොනවත් කරන්න එපා, රත්තරනේ සිහි කල්පනාවෙන් ඉන්න ඕන. 20 වේලාසනින් බුදියන්න, 21 වේලාසනින් නැගිටින්. අශෝක වීදුරුවට වතුර වීදුරුවක් ගන්න, හොඳට පුරව ගන්න. අරක සිහි කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගුඩු ගුඩු ගාලා බොන්න. හොඳට ඇඳ ගන්න, සෙන් පවුඩර් ටිකක් දාගන්න, වම් කකුල පෙරට තියන්න, සඳ පොළට යන්න, ගෝණි පඩක් අස්සට රිංගන්න, පැන්සල් කොටේ ගන්න, කලබල නොවන්න. ඡන්ද පත්‍රිකාව ගන්න, ගොඩක් දිගයි, ගොඩක් දිගයි. පැන්සල් කොටේ අරගෙන ඡන්ද පත්‍රිකාවත් අරගෙන මොහොතක් කල්පනා කරන්න ඉඩ දෙනවා. හොඳේ, මොකද මේ ජාතියක ඉරණම හදිසි වෙන්න එපා. පොඩ්ඩක් කල්පනා කරන්න. මම මෙච්චර කල් කතිර ගැහුවා, ඒ ගහපු කතරෙන් කොල්ලට කන්න නැහැ. උගේ ඇටකූඩුව පේනවා, හාමතේ ඉන්නවා. මේ ගහපු කතරෙන් කෙල්ලගේ කරදණ්ඩ මහත් වෙලා දීග දෙන්න විදියක් නැහැ. ඒකගේ හදවතේ ගින්දරයි, අම්මගේ හදවතේ පිච්චිල්ලයි ගැන කල්පනා කරන්න. හැම හන්දියකටම කුඩු ඇවිල්ලා, මද්‍රව්‍ය ඇහිල්ලා, මගේ දරුව බොනවා, පපුව තම්බගෙන මැරෙනවා කියලා කල්පනා කරන්. මේ ගහපු කතරෙන් කෙල්ලට පාරට වහින්න බෑ. අටළු ගමහත්තිල වේ අවුරුදු 6ක කෙලිපැන්චියක් මීටර 60යි කඩේ, මීටර 60යි යන්නේ. දූෂණය කරනවා, බෙල්ල මිරිකනවා, කුඹුරේ ඔබනවා. මේ රට ගැන හිතන්න. ගහපු කතරෙන් හම්බන්තොට විකුණනවා, කොළඹ විකුණනවා, දේපළ විකුණනවා, මහපොළොව විකුණනවා, බැංකු කඩනවා, රට විනාශ වෙනවා. මේ කතරේ මම වරද්ද ගත්තොත් කෙහෙලිය මගේ දරුවට දාන බෙහෙත් ටිකෙන් දරුවගේ ඇස් දෙකම අන්ධ වෙනවා, අන්ධ වෙනවා. මේ ගහන කතරේ වැරදුනාදින් උන්ට සල්ලි හම්බ කරන්න ඇල් වතුරට දයි දාලා බෙහෙත් විදිනවා, මගේ කොල්ල මැරෙනවා. ඒ මරණය මට කරගහන්න වෙනවා. එතකොට කට්ටිය අහනවා, උඹගේ පුතාගේ ඝාතකය උඹ නේද කියලා මගෙන් අහනවා. මම නිරුත්තර වෙනවා, මැරුණට පස්සේ වලටත් හෙන ගහනවා. ඉතින්සත් දැන් කල්පනා කරන්න, කල්පනා කරන්න. නිකන් ගහන්න එපා, වට ගියට ගහන්න එපා. මේ කතරෙන් තමයි රටවල් උඩට යන්නේ, වලපල්ලට යන්නේ, ජීවිත ඇති වෙන්නේ, නැති වෙන්නේ කතරෙන්. කතරෙන් මෙත්තර කල් නැති වුණා. ආන් එහෙම හිතලා ඡන්ද පත්‍රිකාව ගොඩක් දිගයි, උඩ බලන්න එපා බින්දු ගොඩයි, යට බලන්න එපා සොහොන් ලකුණු තුනයි. රනිලත් ඉන්නවා, සජිතයත් ඉන්නවා, නාමලුත් ඉන්නවා. උඩ බින්දු ගොඩයි, යට සොහොන් ලකුණු තුනයි. අන්න මැද තියෙනවා 16, ජාතියට මග කියන, රට දිනන, රන්සලකුණ, මාලිමාව, ඔබේ ලකුණ, මගේ ලකුණ, අපේ ලකුණ, රට ඉහළට ඔසවන ලකුණ. මාලිමාව දිනවමු, මාලිමාවට, 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 අපේ රටට, මාලිමාවට.